එදා රජ දවස පෙරදිග දාන්නාගාරය කියලා විරුදාවලිය ශ්‍රී ලංකාව වීගවිතන ගත්තොතින් අද වෙනකොට මම හිතන්නේ සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැහැ කියන තමයි මම ඉන්නේ. මම මොකද එහෙම කියන්නේ? ලංකාව ගත්තොතින් සාමාන්‍ය වාර්ෂික අස්වැන්න ගත්තොතින් හෙක්ටාරයකට කිලෝ 3700ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් මේක ඉන්දියාවට ගත්තොතින් 2500ක් විතර වගේ තමයි සාමාන්‍ය අස්වැන්න. පකිස්තානයේ ගත්තොත් 3500ත් 4000ත් අතර වගේ. හැබැයි අපි මේ වගේ අස්වැන්නක් ගනිද්දී ජපානය වගේ රටක් 6900 දක්වා මේක වැඩි කරගෙන තියෙනවා. මම හිතන්නේ උන් භාවිතා කරන තාක්ෂණය තමයි මෙතන ප්‍රධානම රහස විදියට තියෙන්නේ. කාර්මික විප්ලවයෙන් පස්සේ දිනු යන්ත්‍ර සූත්‍ර වලට උන් ගියා. ඒ වගේම ලංකාවේ ගොවිතැන ගත්තොතින් අපේ සාම්ප්‍රදායිකකම මත ගොවියා රැඳුණා. ඒකත් එක තමයි අපිට වැඩි අස්වැන්නකට යන්න බැරි වුණේ කියන තැන තමයි මම විශ්වාස කරන්නේ. එතකොට සාම්ප්‍රදායික ක්‍රමයට අපි වී වැපිරීම සිදු කරාම පැල අතර පරතරයක් නැහැ. පේලි අතර පැල අතර පරතරයක් නිසි පරතරයක් පවත්වා ගන්න බෑ. වැඩිපුර වී ප්‍රමාණයක් යොදන්න වෙනවා. එතකොට සාමාන්‍ය අක්කරයකට ගත්තොතින් ලංකාවේ නිර්දේශය හැටියට අක්කරයකට වී පුසල් දෙකක් වගේ යොදන්න වෙනවා. සමහර ප්‍රතිවල අම්පාර වගේ යනකොට මේක මීටත් වඩා එහාට ගිහිල්ලා තියෙනවා. එතකොට පැල අතර නිසි පරතරයක් නැති නිසා යාන්ත්‍රික ක්‍රමයකට වල් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් රසායනික ක්‍රමවේදයකට තමයි වල් පාලනය කරගන්න සිද්ධ වෙන්නේ. එතෙන්දී ගොවියට වැඩිපුර මුදලක් තමන්ගේ සාක්කුවෙන් වියදම් කරන්න වෙනවා ඒ සඳහා. එතකොට වල් පාලනය රසායනික කරවාගෙම ඒ හා සමාන ඊට පස්සේ කෘමි රෝග පලිබෝධ හානි එනවා. ඒවටත් රසායනික ක්‍රමවේදයන්ට ඇරෙන්න වෙන විසඳුමක් ලැබෙන්නේ නැහැ ගොවියට. මොකද අර සාම්ප්‍රදායික ක්‍රමයට වීවැගී වැපිරීම කරාට පස්සේ. නමුත් දැන් මම ඉස්සෙල්ලා කතා කරා ජපානය වගේ රටක් ගත්තොතින් එයාලා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා පැල ඉඳීම, පේලියට ඇටදැමීම වගේ දේවල් කරනවා. එතකොට ඒකෙදි වෙන්නේ පේලි අතරත් පැල අතරත් නිසි පරතරයක් තියෙනවා. එතකොට ඒකෙදි යාන්ත්‍රික ක්‍රමයකට වල් පාලනය කරගන්න පුළුවන්. එතකොට මහ පොළොවට වස විස නොවේදා යාන්ත්‍රික වල් පාලනය සිදු කිරීම කරන්න පුළුවන්. ඒකම එතකොට පැල අතර පේලි අතර නිසි පරතරයක් තියෙන නිසා හොඳින් සූර්යාලෝකය ලැබෙනවා, හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. එතකොට රෝග පලිබෝධ හානි එන්නේ නැහැ. එතකොට ඒ තුළින් යොදවන යෙදුම් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ ජපානය වගේ රටක් ඒ වගේ අස්වැන්නකට යන්නත් අපි මේ වගේ දකුණු ආසියානු රටවල් මේ වගේ අස්වැන්නවල නතර වෙන්නත් හේතුව භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද කියලා. ඉතින් මේකට විකල්ප විදියට දැන් අපේ රටේ ගත්තොතින් පිට රටවල් වලින් ආනයන කරන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. බොහෝ යන්ත්‍ර ඒ රටවලට ගැලපුණත් අපේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද මම මෙහෙම කියන්නේ සමහර යන්ත්‍ර තියෙනවා පේලි අතර වැඩි පරතරයක් තියෙනවා. එතකොට ඒ ජපානය වගේ රටකදී ගත්තොතින් මේ මාස 6 වගේ වී වර්ග මාස 6 වී කාණ්ඩ වලට වගේ තමයි ඒ යන්ත්‍ර හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් ඒ යන්ත්‍රය අපි මෙහෙට ගෙනල්ලා මාස 3 3.5 වගේ වී වර්ග වපුරන්න ගත්තොතින් ඒ අවශ්‍ය පැල ගණත්තේ පඳුරු දැමීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අසනු අඩුවීමක් වෙනවා. වැඩි දියුණු කරපු ක්‍රමවේදයකට ගියා වුණා අපිට අසනු අඩුවීමක් වෙනවා. ඒකම සමහර යන්ත්‍ර ඒ රටවල්වල පොළොවට ගැලපුණා අපේ තියෙන ඒතරන මඩ සහිත කුඹුරවල භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එතනිනුත් සමහරලාට අසාර්ථක වෙනවා. එතකොට දැන් ගොවියා අර වගේ දියුණු ක්‍රමවේදවලට යන්න ගියා. ඒ හේතු නිසා ආපහු ඔහු පසුබට වෙලා අර සාම්ප්‍රදායික ක්‍රමයටම ඔහුගේ වී වැපිරීම සිදු කිරීමට උත්සාහ ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොතින් පැලින්දීමට අමතරව ගත්තොතින් පේලි දැමීමේ යන්ත්‍රත් ලංකාවේ බොහොමයක් තියෙනවා. ඒවත් පේලි අතර නිසි පරතරයක් තියුණොත් පැල අතර පරතරයක් තබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගැටළු වලට විසඳුමක් විදියට තමයි මම බුඳු බීජ වපුරණේ නිර්මාණය කරේ. මේකේ පැහැදිලිවම පේලි අතර පරතරයක් තියාගන්න පුළුවන්. අපිට පැල අතර අවශ්‍ය පරතරය තියාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේක ශේෂ්ත්‍රය අපි පැල වෙනකොට අපි දකිනවා. පැල අතින් ඉඳපු විදියට තමයි මේක ශේෂ්ත්‍රය දිස්සන්නේ. එතකොට පැහැදිලිවම බිත්තර වී 60%කින් අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක මහලුපල්ලම ගොවිපල්ලම යාන්ත්‍රික පුහුණු ඒකකෙන් නිර්දේශයක් ලබා දීලා තියෙනවා. අක්කරයකට වී කිලෝ 16කින් වැපිරීම සිදු කරන්න පුළුවන් කියලා. අපි දන්නවා සාම්ප්‍රදායික ක්‍රමවේදයට ගියොතින් අක්කරයකට කිලෝ 40ක් භාවිතා කරන්න වෙනවා. එතකොට මේ ක්‍රමයට ගියොතින් අක්කරයට කිලෝ 16යි අපිට යන්නේ. අර අස්සන්නට වඩා වැඩි අස්සන්නක් ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට බොහොම පැහැදිලිව පේලි අතරත් පැල අතරත් නිසි පරතරයක් තියාගෙන අපිට වී වැපිරීම විධිමත් විදියට වී වැපිරීම සිදු කරගන්න පුළුවන් වුණහම යාන්ත්‍රිකව වල් පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. පේලි අතර පරතරය තියෙන නිසා
අපිට යාන්ත්‍රිකව පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. එතුලින් අපිට මහ පොළොවට වසවිස නොයොදා වල් පාලනය කළා ගුණාත්මක වියසන්නක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට අපි දන්නවා දැන් එහෙම අපි කියන්නේ තැනින් තැනට වී ටික විසිරුවාට පස්සේ දැන් ලංකාවේ බොහෝ ගොවින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අතින් වී වැපිරුවත් ඒක කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා ගොවියෝ වී වැපිරීම සිදු කළා දවස් 3ක් 4ක් ඔවුන්ගේ කුඹුරට වෙලා කුරුල්ලා එලවන්න රකින්න වෙලා තියෙනවා. එතකොට විශාල ශ්‍රමයක් අපි දන්නවා අපතේ යෑමක්. මොකද කුරුල්ල එලවන්න තමන්ගේ කාලය යොදවනවා කියන දවස් 4ක් 5ක් වී වැපිරීමෙන් පස්සේ ඔහුට මේ විශාල ශ්‍රමයක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ යන්ත්‍රය මම විශේෂත්වයක් කරලා තියෙනවා. වී ටික ශේෂ්ත්‍රයට වැටුනට පස්සේ පොහොර තට්ටුවකින් වී ටික ආවරණය වෙනවා. එතකොට බොහොම පැහැදිලිවම කුරුල්ලන්ට ඒක දිස්සන්නේ නැහැ. එතකොට කුරුල්ලන්ගේ ඒක ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට නිසි පරතරයක් යටතේ අපිට වී ටික වපුර ගන්න ගම කුරුල්ලන්ගේ ඒක ආරක්ෂා කරගැනීමේ හැකියාවත් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ යන්ත්‍රයේ තවත් සුවිශේෂතාවයක් තමයි පාත්ති ඇදගෙන කියන්නේ අපි පාත්තිය පෝරු ගා දැන් වී අතින් ඉහිනව නම් පාත්තිය පෝරු ගාලා තමයි වී ටික ඉහින්න ඕන. එතකොට පෝරු ගන්න අමතර කම්කරු ශ්‍රමයක් වැය වෙනවා. නමුත් මේ යන්ත්‍රයෙන්ම පෝරු ගෑමත් සිද්ධ වෙනවා. එතකොට පාත්තිය පෝරු ගෑවිලා තමයි වී ටික ශේෂ්ත්‍රයට වැටෙන්නේ. එතකොට අමතර ශ්‍රමයක් යොදලා පාත්ති පෝරු ගෑම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ යන්ත්‍රයෙන්ම අපිට ඒ පෝරු ගෑමක් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ වාසි ටික තියෙනවා. එතකොට අපි දන්නවා නිසි පරතරයකින් මේ වීශාකේ වර්ධනය වෙනකොට එළි අතර තල අතර නිසි පරතරයකින් වර්ධනය වෙනකොට ඉතාමත් ශක්තිමත් හොඳ නිරෝගී පඳුරක් තමයි අපිට එන්නේ. ඒකේ එන රිකිලි ප්‍රමාණය වැඩි. ඒක ශක්තිමත් වර්ෂාවකදී සුලංකකදී වගේ ඇදවැටීමකට ලක් වෙන්නේ නැහැ. මොකද ශක්තිමත් පඳුරක් තියෙනවා. වාතාශ්‍රය ගමන් කරනවා හොඳින් හිරුවලිය ලැබෙනවා. අපි දන්නවා ලංකාවේ ගත්තොතින් කීඩා හානිය එහෙම ගත්තොතින් පැල ඝනත්වයේ වැඩි නිසා තමයි අපිට කීඩා හානිය බොහෝ දුරට එන්නේ. නමුත් මේ ක්‍රමයේ යටතේ කවදාවත්ම කීඩා හානිය අපේ එන්නේ නැහැ. පැල අතර නිසි වාතාශ්‍රය සූර්යාලෝකය ලැබෙන නිසා. එතකොට රෝග පරිබෝධ හානි වලින් බොහොම පැහැදිලිව අපිට මේක ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකම අපි දන්නවා දැන් ගොවිය මැසිවිලි නගන එකක් තමයි ගොවිතැන පාඩුවයි කියලා. ඔහු පටන් ගන්න තැන ඉඳලම පාඩු විදියට තමයි කරගෙන යන්නේ. මොකද මම එහෙම කියන්නේ මම කිව්වා දැන් අක්කරේකට වීබුසල් දෙකක් යොදලා ඔහු වැපිරීම සිදු කරනවා. අපිට එතකොට අක්කරේකට වී කිලෝ 16ක් යොදලා ඒක කරගැනීමේ ඊට වඩා වැඩි අස්සන්නකට යන්න කරගැනීමේ හැකියාව තියදී අපි අක්කරේට වී කිලෝ 40ක් යොදනවා. එතරම වී කිලෝ 160ක වගේ පාඩුවක් ඔහුට සිද්ධ වෙනවා. එතකොට මෙහෙම වැඩි පැල ඝනත්වයක් යටතේ වැපිරීම සිද්ධ කරාට පස්සේ වල් පාලනය කරන්න වෙන්නේ ඔහුට රසායනික ක්‍රමවේදයක් හරහාම. අපි දන්නවා වෙළඳපොලේ රසායන වල්නාශක ගත්තොත් ඉතාමත් ඉහළ මිලක් තියෙන්නේ. ඒත් එක්කම සමහර ලාවට මේ වල්නාශකයේ යෙදුවත් නිසි ආකාරයට වල් පාලනය වෙන්නේ නැහැ කියන එක දැන් ගොවියෝ මැසිවිලි නගනවා. සමහර වල් වර්ග ඒ වල්නාශක වලට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒකම වර්ෂාවක් වුණොත් තමන් වල්නාශක යෙදුවට පස්සේ වර්ෂාවක් ඇදහැලුනොත් ඔහුට ඒ පාඩු මේ විඳ දරා ගන්න වෙනවා. එතකොට විශාල මුදලක් තමන්ගේ සාක්කුවෙන් වියදම් කරලා තමයි ගොවියට මේ දේ කරන්න වෙන්නේ. එතකොට ඒ විදිහට වල් පාලනය කරාට පස්සේ අපි දන්නවා ගහ ටික දුර්වල වෙනවා. ශේෂ්ත්‍රේ අපි දැකලා තියෙනවා කහ පාට වෙලා පිච්චිලා යනවා. එහෙනම් මේ දුර්වල ශාකයකට කෘමි හානි බොහොම පහසුවෙන් ආකර්ෂණය වෙනවා. අපි දැකලා තියෙනවා පැලමැක්ක හානිය විශේෂයෙන් පැලපත කාලේදී සති දෙක මේ වපුරලා සති දෙක තුන හතර වගේ කාලවලදී පැලමැක්කගේ හානිය බහුලව එනවා. ඒ එන්නේ ගොඩක් වෙලාවට අර වල්නාශක යොදලා දුර්වල වූ කුඹුරට අර වගේ කෘමි හානි එන්න පුළුවන්. ඊට පස්සේ දැන් ගොවිය කරන්නේ රසායනික ක්‍රමවේදයකට ඊට පස්සේ වල්නාශක යෙදුවට පස්සේ යූරියා වගේ පොහොරේ මේ වැඩිපුර භාවිතා කරනවා. එතකොට පත්‍ර පළල් වෙලා පටක මුදු වෙලා ඊට පස්සේ කොළහ කුළුණ දළුඹ වගේ හානි එනවා. එතකොට ඔහුට අර පැලමැක්කට කොළහ කුළුණ දළුඹට කීඩාවට කෘමිනාශක යෙදීමට සිද්ධ වෙනවා. ඒකම කීඩාව වගේ හානියක් කරාට පස්සේ අපි දන්නවා ගොයන් ගහ දිරන්න දිරීමට ලක් වෙනවා. එතකොට එතෙන්දි දිලීර ආසාදනය තියෙනවා. එතකොට දිලීර හානි රෝග හානි පැමිණෙනවා ඒ වගාවට. එතකොට ඒකටත් අමතර දිලීර නාශක යෙදීමට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා හින්දා තමයි ගොවිය ගොවිතැන පාඩුයි කියලා කියන්නේ.
නමුත් අපි මේ වගේ දියුණු ක්‍රමයක් භාවිතා කරලා අපිට විධිමත් විදියට වැපිරීමක් සිදු කරන්න පුළුවන් නම් එතකොට බිත්තර වී අවශ්‍යතාවයේ 100% කින් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට යාන්ත්‍රික වල්පාලනය කරන නිසා ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහ පොළොවට වසවිස එක් කරන්න නැතුව අපිට අනාගත පරපුරට අපේ අනාගත දරුවන්ට සුවපත් මහ පොළොවක් ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද දැන් අද ගත්තොතින් බොහෝ වගා භූමිවල ගත්තොතින් පස මැරිලා තියෙන්නේ. පාංශු ජීවියෙක් හොයාගන්න නැහැ. ගැඩිවිල්ලෙක් ගැඩිවිල් පණුවෙක් හොයාගන්න නැහැ. එතකොට පසට කොච්චර අපි කාබනික ද්‍රව්‍ය එකතු කරත් ඒක ජීර්ණය කරලා ගහට උරා ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරලා දෙන පාංශු ජීවි අද පරිසරයේ නැහැ. නමුත් අපිට මේ ක්‍රමවේදය යටතේ අපිට යාන්ත්‍රික වල්පාලනයකට යන්න පුළුවන් නම් එතකොට පාංශු ජීවීන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම මම කිව්වා දැන් අපිට මේ විදිහට විධිමත් ක්‍රමයට වීපීමක් සිදු කරගත්තොතින් බොහෝ මේ වාසි තියෙනවා කියලා යාන්ත්‍රික වල්පාලන. අපි දන්නවා ශේෂ්ත්‍රයේ දැන් වපුරලා සති දෙකක් වගේ ඇතුළත අපි යාන්ත්‍රික වල්පා වීදයක් ආධාරයෙන් වල් පාලනය කරනකොට පස නැවත ඇවිස්සීමක් වෙනවා. එතකොට අර තියෙන තනකොළ ටික කැපිලා පොළොව යටට යනවා. ඊට පස්සේ ඒක ජීර්ණ වෙලා ඒකත් ගහට පෝරක් විදියට උරා ගන්න පුළුවන් වෙනවා. ඒකම ගොයන් ගසේ මුල් කැපුණාට පස්සේ ඒක පඳුරු දැමීමට උත්තේජකයක් වෙනවා. පස නැවත ඇවිස්සලා වාතනය වීම නිසා ඉතාමත් නිරෝගී වගාවක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට බොහොම පැහැදිලිව අපිට මෙතෙන්දී පෝර අවශ්‍යතාවය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද පෝර අවශ්‍යතාවය සාක්කරයකට වී කිලෝ 40ක් වපුරලා එන පැල සංඛ්‍යාවත් එක්ක බැලුවහම දැන් මෙතෙන්දී අපි අක්කරයකට වී කිලෝ 16කින් තමයි ඒ පැල සංඛ්‍යාව නඩත්තු කරගෙන යන්නේ. එතකොට අක්කරයකට පැල 40 කිලෝ 40ක වී පැල වෙනවට වඩා කිලෝ 16කින් පැල වෙන ප්‍රමාණය අඩුයි. එතකොට පෝර අවශ්‍යතාවය බොහොම අඩු ප්‍රමාණයක් අපිට පෝර අවශ්‍යතාවය අඩු කරගන්න පුළුවන්. නමුත් ඒකෙන් අස්වැන්නට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. අස්වැන්න ඊට වඩා වැඩි විදියට එනවා. මේකෙදී අපි දන්නවා ශක්තිමත් පඳුරක් හැදෙනවා. එතකොට ශක්ති වැඩි රෙකිලි ප්‍රමාණයක් හැදෙනවා. ඒකේ එන කරලේ ඇට ප්‍රමාණය ගත්තොතින් අපි අතින් ඉහළ එන කුඹුරට වඩා කුඹුරේ එන වී කරලට වඩා මේකේ කරලේ එන ඇට ප්‍රමාණය බොහොම වැඩි. එතකොට ඒකේ පිරුණු ස්වභාවය වැඩි වෙනවා, බරින් වැඩි. එතකොට අපිට හොඳ අස්වැන්නකට ඉතාමත් ගුණාත්මක හොඳ අස්වැන්නකට යෑමේ හැකියාව තියෙනවා. එතකොට මම කිව්වා දැන් ස්වාභාවික ආපදාවලදී ගම් වතුර තත්ත්වයන් වලදී සුළං වලදී ඇදවැටීමකට ලක් වෙන්නේ නැහැ කියලා. හොඳින් වාතාශ්‍රය ගමන් කරන නිසා හොඳින් හිරුවෙලිය ලැබෙන නිසා මේක ගොයම් ශාකයේ ඇදවැටීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ස්වාභාවික ආපදා තත්ත්වවලදී අපිට මේ වගාව ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. තවත් සුවිශේෂතාවයක් තමයි මේ යන්ත්‍රය ඉතාම සැහැල්ලු යන්ත්‍රයක්. ගත් බර විදිහට ගත්තොත් කිලෝ 16ක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඕනම එදෙන කුඹරක වුණත් මේක ඉතාම පහසුවෙන් භාවිත කරගෙන හැකියාව තියෙනවා. ඌට මතු පිටින් ඇදගෙන යා තියෙන්නේ. එතකොට මේක ඉතාම පරිසර හිතකාමී යන්ත්‍රයක්. මොකද මම එහෙම කියන්නේ කිසිම ඉන්ධනයක් මේකට භාවිත වෙන්නේ නැහැ. එතකොට අතින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේකට පුහුණු ශ්‍රමිකයෙක් කියලා අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේක පහසුවෙන්ම භාවිත කරන්න පුළුවන්. යන්ත්‍රයේ තියෙන ලීවරය දෙපැත්තට සලවන විට එක පැත්තකට සලවනකොට වී ටික වැටෙනවා. ඒකම අනිත් පැත්තට සලවනකොට පෝර තත්වයෙන් වී ටික ආවරණය වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පරතරයට පිටිපස්සට අදිනවා. නැවත අර විදිහට ලීවරෙන් සලවනවා දෙපැත්තට. ওই විදිහට තමයි මේක භාවිත කරන්න තියෙන්නේ. එතකොට කිසිම විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඕනම කෙනෙකුට පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඒකම සරල ඉතාමත් සරල සැහැල්ලු යන්ත්‍රයන් නිසා ඕන තැනකට ගෙනියන්න රැගෙන යෑමේ පහසුව තියෙනවා. ඒ වගේ සුවිශේෂිතා බොහොමයක් මේ යන්ත්‍රේ තියෙනවා. ඒකම අපි දන්නවා ලංකාවේ කෘෂිකාර්මික යන්ත්‍රයක් භාවිතයට ගන්න ඕන මහලුපල්ලම ගොවිපල් යාන්ත්‍රික පුහුණු ඒකකේ නිර්දේශයක් ලබා ගන්න ඕන. එතකොට මේ යන්ත්‍රයටත් අපි මහලුපල්ලම ගොවිපල් යාන්ත්‍රික පුහුණු ඒකකේ ඉදිරිපත් කරා. ඔවුන් බොහොම පැහැදිලිව එම නිර්දේශ ලබා දීලා තියෙනවා. මේක සරල යන්ත්‍රයක් විදිහට භාවිත කරන්න පහසු යන්ත්‍රයක් කියන එක ඔවුන් එම ඔවුන්ගේ නිර්දේශයේ ලබා දීලා තියෙනවා. ඒකම දැන් මේ වෙනකොට මම මේ යන්ත්‍රය සඳහා දකුණු පළාත් නවනිපෙවුම් තරඟයකට ඉදිරිපත් වුණා. ඒකෙන් ප්‍රථම ස්ථානය ලැබලා රන් සම්මානය ලැබුණා. ඒකම 2023 වසරේ සහසක් නිපෙවුම් ජාතික තරඟයට ඉදිරිපත් වෙලා ඒකෙත් විවෘතාංශයෙන් කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයට අදාළව රන් සම්මානය
ලැබුවා පළවෙනි ප්‍රථම ස්ථානය ලැබලා රන් සම්මානය ලැබුවා. ඒකම දසිස් සම්මානයට මම එතනින් යෝජනා වෙලා දසිස් සම්මානයේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඒකෙත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් මං ඉන්නවා. ඒකම මේ අන්තර් බුද්ධිමය දේපළ කාර්යාලයේ පේටන් බලපත්‍රය ඉල්ලුම් කළා තියෙනවා මේ වෙනකොට. ඉදිරියේදී ඒක ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වන විට ලංකාව පුරා මේ යන්ත්‍ර 80ක් පමණ අලෙවි කරලා තියෙනවා. මේක ඉතාම භාවිතයේ පහසු නිසා සහ තමන්ට පරිහරණය කරගන්න පුළුවන් නිසා බොහෝ අය මේක අන්තර්ජාලය ඔස්සේ නරඹලා මගෙන් ඉල්ලුම් කරනවා. ඒත් මම උන්ට ඒ අදාළ විදිහට හදලා දෙනවා. ඕනම කෙනෙකුට ලංකාව පුරා ඕනම කෙනෙක් මගෙන් ඉල්ලීමක් කරෝති මට මේක හදා දෙන්න පුළුවන්. දවස් 10ක් වගේ ඇතුළත මම උන්ට මේ යන්ත්‍රය හදලා දෙනවා. එතකොට මේ මොන හරි මේ සම්බන්ධ විස්තරයක් දැනගන්න හරි යන්ත්‍රයක් මිලදී ගැනීමට හරි මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ දුරකථනයක සඳහන් කරන්න පුළුවන්. 0777 34 34 880. නැවත වාක්‍යවතේ 0777 34 34 880. මම ඉරංග කොඩිතුවක්කු ඕන වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන් ඉල්ලීමක් කරන් තියනවා මට දුරකථන ඇමතුමක් ගන්න ඕන රාත්‍රී 7න් පස්සේ ගන්න ඕන නම් වඩාත් පහසුයි.